අයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපට අද අපි සිවුදසින් මුණ ගැහෙන අප්‍රේල් මාසයේ 23 වෙනිදා සිකුරාදා දවස. මේ කතා කරන මොහොත වෙනකොටත් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් කොරෝනා අවදානම සෑහෙන ඉහළින් තිබෙන කාල පරිච්ඡේදයක අපි කතා කරන්නේ. දැන් පසුගිය කාලය ගැන කතා කරොත් කොරෝනා හේතුවෙන් මුළු ලෝකෙම බාහිර ක්‍රියාකාරකම් අඩු වුණානේ නිවසටම වෙලා එන්න සිද්ධ වුණා. එහෙදී මේ පොත් කියවීම සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රවණතාවයක් වාර්තා වෙනවා. පොත් කියවීම කොයිතරම් හොඳ පුරුද්දක්ද අපේ දැනුමට අවබෝධයට විතරක් නෙවෙයි නොඑක් ජීවිත චරිත කතා අත්දැකීම් අපේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. මම අද මේ බව මතක් කරේ අද 23 වෙනිදා අප්‍රේල් මාසේ 23 වෙනිදා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය ලෙස එක් සජාතීන්ගේ සංවිධානය යුනිසෙෆ් ආයතනයේ ප්‍රකාශයට පත් කර තිබෙන නිසාවෙන්. එය සිහිපත් කරන ගමන්ම අපි අද දවසේදී සිවුදෙස වෙත අවධානය යොමු කරමු. විශේෂයෙන්ම ගත වුණු පැය 24 තුළ අලුත් ප්‍රවෘත්තීන් රසක් ලෝකෙන් වාර්තා වෙලා තිබෙනවා. ඒ අතරින් අපි අද දවසේදී කොරෝනා ඇතුළු තවත් ප්‍රවෘත්තීන් ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරනවා. මේ තොරතුරු ඔබට අද දවසේ සවිස්තරාත්මකව ගෙන එන්නේ ප්‍රවීණ විදෙස් විත්ති විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් තොටංකොට. අපි මුලින් කිව්වා වගේ කොරෝනා ඇතුළු ප්‍රවෘත්තීන් ගණනාවක් කතා කරද්දී කොරෝනා සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන්නට සිදු වෙනවා අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ. ලෝකයේ කොරෝනා තත්ත්වය පිළිබඳව මුල්ම අවධානය යොමු කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන්ම අප්‍රිකානු රටවලින් ඉල්ලීමක් කරනවා මේ කල් ඉක්ුත්වීමට පෙර එන්නත් විනාශ නොකරන ලෙස. ඒට හේතුව තමයි මලාවි සහ දකුණු සුඩානය ඇතුළු රටවල් මේ ඇස්ට්‍රාසෙනකා එන්නත් 70,000ක් පමණ විනාශ කිරීම. හොඳ මේක ඇත්තටම මේ දැන් අපි ගත්තොත් සුනේත්‍රා ඉතාම දරුණු විදිහට රෝගය පැතිර යන අවස්ථාවක් ඊයේ අපිට වාර්තා වුණා. يعني ගත වූ පැය 24 තුල يعني අද දිනේ නෙමෙයි ඊ හවස් වෙනකොට ඊ හවස ඉඳලා කලින් දවසේ හවස දක්වා වුණු කාල සීමාව තුල ලෝකෙන් වාර්තා වුණා වැඩිම ඒ මාර්තු මාසයෙන් පස්සේ පසුගිය මාර්තු මාසයෙන් පස්සේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෝකෙන් වාර්තා වුණා. ඒ වගේම මේ ඉන්දියාවෙන් වැඩිම එක රටකින් වාර්තා වෙච්ච වැඩිම ආසත්යන් සංඛ්‍යාව වාර්තා වුණා. ඒ වගේම මරණ සංඛ්‍යාව අපි ගත්තොත් සීග්‍රේ නිහල ගිහින් බ්‍රසීලයේ 3000කට වැඩි මරණ සංඛ්‍යාව, ඉන්දියාවේ 2000කට වැඩි, යුරෝපා රටවල රෝගේ නැවත වතාවක් හිසෝසවලා තියෙනවා. එම රටවල් ලොකු සටනකේදී ඉන්නවා ප්‍රංශය වගේ රටවල්. ඒ වගේම ලතින් ඇමරිකානු රටවල තත්ත්වය ඉතාම නරකයි. ආජෙන්ටිනාවේ දැන් මේ වෙනකොට මරණ සංඛ්‍යාව වැඩිවීම තමයි ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බොහෝ රටවල. දැන් ඉන්දියාවේ අපි දැක්ක ඊ රෝහල්වල මේ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව අපි තොරතුරු ලැබුණා, මේ දර්ශන දැක ගන්න ලැබුණා. ඒ කියන්නේ අපි ඉන්දියාව ගැන වෙනම කතා කරන නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෝලීය තත්ත්වය ගැන කතා කරන්න. ඉතින් ගෝලීය වශයෙන් ගත්තත් අපි දැනට ඇමරිකා එක්සත් ජනපදයේ යම් කිසි ආකාරයක අඩුවක් පෙන්නුම් කරත් ඉතින් එහාට උඩට ගත්තාම කැනඩාවේ තත්ත්වය නරකයි. මේ වෙනුවට ටොරන්ටෝ වගේ ප්‍රදේශවල ඉතාම සීක්‍රේන් රෝගේ පැතිරලා යනවා. එතකොට එතනින් පල්ලෙහා දකුණට ගත්තාම මෙක්සිකෝව බ්‍රසීලය ගන්නම දෙයක් නැහැ, ඉතාම බරපතලයි. ඊළඟ ආජෙන්ටිනාව වගේ දකුණු තවත් දකුණට එනකොට ලතින් ඇමරිකාවේ මේ රෝග ව්‍යාප්ති ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් අපි ගත්තොත් කලාපයක් විදිහට තාමත් එතරම් ලොකු බලපෑමකට ලක් වෙලා නැති මේ අප්‍රිකානු කලාපය පමණයි. එහෙම අප්‍රිකාවේ දකුණු අප්‍රිකාව තමයි මේ රෝගේ වඩාත්ම අප්‍රිකානු කලාපය තුළ ලොකුම ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ. එතකොට මේ රටාව අපි ගත්තාම මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරන්න වෙනවා. මොකද මේ කොරෝනා වෛරස් ආසාදන මේ වෙනකොට ලෝකේ පුරා තුන්වෙනි රැල්ලක් විදිහට ව්‍යාප්ත වෙනවා. මේ තුන්වෙනි රැල්ල විදිහට ව්‍යාප්ත වෙන බොහෝ වෛරස් මියුටන්ට්, ඒ කියන්නේ තම ස්වરૂපය වෙනස් කරන ලද වෛරස් තමයි දැන් මේ වෙනකොට ව්‍යාප්ත වෙමින් තියෙන්නේ. ඒ නිසා බොහෝ රටවල තත්ත්වය වඩාත් නරක අතට හැරිලා. දැන් ඉන්දියාවේ තත්ත්වය හුඟක්ම නරක අතට හැරෙන මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඩබල් මියුටන්ට්, ඒ කියන්නේ දෙවරක් වෙනස් වූ වෛරසයක් ව්‍යාප්ත වීම නිසා. ඉතින් මේ වෛරස් එන්නත් වලට දක්වන ප්‍රතිචාරය පිළිබඳවත් තවමත් විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලට ලක් වෙලා තිබෙනවා. මොකද එන්නත් අලුත් ගිය අතර වාරයේදී එන්නත් සකස් කර වෛරසය නෙමෙයි දැන් තියෙන්නේ, ඊට වඩා වෙනස් වෛරසයක්. ඉතින් ඒ නිසා ඉන්දියාව වගේ රටවල ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි තින්නේ අභියෝගෙම තමයි. ඇත්තටම දැන් අපිට තියෙන දැන් අපි පසුගිය දින කීපය තුළ අපිට වර්ධනයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය අංශ දිනපතා ජනතාව දැනුවත් කරනවා. මොකද ජනතා සහයෝගයෙන් නැතුව මේ රෝගය මැඩපවත්වන්නට බැහැ. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම පණිවිඩය. අපි ගැන තවදුරටත් කතා කරනවා ඉන්දියාව ගැන කතා කරද්දී. දැන් මෙතෙන්දී අපිට
සුනේත්‍රා සඳහන් කරපු කාරණේ එන්නත් පිළිබඳව මේක ගැන ලොකු අවධානයක් යොමු වෙලා තිබෙනවා. මොකද මලාවි සහ දකුණු සුඩානය ඔවුන්ට ලැබුණු එන්නත් ඇස්ට්‍රසිනිකා එන්නත් ඒවා කල්ලිකුත් වීමේ දිනය පසු වී තිබීම නිසා අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙනකොට තමයි කල්ලිකුත් වීමේ දිනය වාර්තා කරලා තිබුණේ. නිසා ඒ වෙන්නත් 70,000ක් විනාශ කරන්න පියවර ගත්තා. දැන් නමුත් මෙතෙන්දී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා මේ එන්නත් මාස 36ක් සඳහා ආරක්ෂිතයි. ඒ නිසා ඒවා ඒ දිනය මේ ඉක්ුත්ව ගියාට විනාශ කරන්න එපා කියලා. නමුත් මේ වෙනකොට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි ප්‍රකාශයක් කළත් ඇත්තටම තියෙන ගැටලුව තමයි දැන් අපි ගත්තොත් ලෝකයේ ධනවත් රටවල් ඔවුන් විසින් පාවිච්චි කළා ඉතුරු වෙන එන්නත් ඔග ඊළඟට ඔවුන්ට නොගැලපෙනවා කියලා හිතන එන්නත් ඔග ඒවා ගෙනල්ල ගොඩ ගහනවා. අර සාමාන්‍යයෙන් සිදුවෙන දේම තමයි. අර කියන්නේ අප්‍රිකානු රටවල් වලට අප්‍රිකාව යුරෝපයේ සහ අනිකුත් ධනවත් රටවල කසල ගොඩ බවට පත් වෙලා තිබුණනේ. ඔවුන්ගේ වේස්ට් කියන්නේ රේඩියෝ ඇක්ටිව් කියන්නේ මේ විකිරණශීලී ද්‍රව්‍ය, ඒ වගේම මේ විවිධ අපද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය මේවා ගෙනල්ලා කන්ටේනර් පිටින් ගොඩ ගැහුවේ ඔය ආසියානු අප්‍රිකානු ලතින් ඇමරිකානු රටවල. දැන් මේ එන්නත් වලටත් ඒ ක්‍රමයමද පාවිච්චි කරන්න කියන සැකය මතුවෙලා තියෙනවා. මොකද මේ බොහෝ රටවල් තමන්ට පාවිච්චි කර ගන්න බැරි සහ තමන්ට අනවශ්‍ය ඒ වගේම කල්ලිකුත් වෙන්න ගොඩ ගහගෙන ඉඳලා දැන් ඔතන ප්‍රශ්නයක් වුණා සුනිත්‍රා. ඔය කල්ලිකුත් වීම දිනේ දිනය පිළිබඳ ප්‍රශ්නේ ආවේ ඔය සංවර්ධිත රටවල් බොහොම ආත්මාර්ථකාමී විදිහට මේ එන්නත් ගෙනල්ලා ගොඩ ගහගත්තා. ඒ කියන්නේ සමාගම් සමග ගිවිසුම් ඇති කරගෙන එකවරම එන්නත් විශාල තොග අරගත්තා. ඇතැම් මේවා පාවිච්චි කරගන්න බෑ ඔවුන්ට. ඔවුන්ගේ ක්‍රමවේදය තුළ ඒ එන්නත් බෙදාහැරීමේ ක්‍රමවේදය වේගවත් නෑ. ඒකට ඇතැම් රටවල් ජනතාව තවරමක් පසුගාමී වුණා එන්නත් ලබාගෙන. මේ නිසා මේ එන්නත් තොග ඔවුන්ට බරක් වුණා. ඒකට ඒ නිසා බොහෝ රටවල් සංවර්ධිත රටවල් උත්සාහ ගන්නා මේවා දැන් කොහෙට හරි අර තමන්ගේ කීර්ති නාමය රැක ගන්න පරිත්‍යාග කරන්න. එහෙමත් නැත්නම් මේ ගෙනල්ලා මේ ඇතැම් මේවා විකුණන්න පවා පීවරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආකාරයෙන් සඳහන් කරනවා. මොකද එකක් තමයි මේ එන්නත් භාවිතය කියන එක තමයි දැනට මේ රෝගයේ පිටු දකින්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය. කියන හොඳම ක්‍රියාමාර්ගය තමයි සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීම. මොකද අපි දන්නවා නවසීලන්තය කියන්නේ ඉතාම සාර්ථක රටක්, දකුණු කොරියාව කියන්නේ ඉතාම සාර්ථක රෝග පාලනය. නමුත් ඔවුන් එන්නත් කරන යතින් ඉන්නේ තාම ගොඩක් පසුපසින්. ඇයි? ඔවුන් සෞඛ්‍ය පුරුදු වලින් මේ රෝගය පාලනය කරගෙන, කියන්නේ රජය සහ ජනතාව, රජය සෞඛ්‍යංශ කියන දේ ජනතාව අහනවා නම් ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න හැකියාව ලැබෙන රෝගය පාලනය කිරීම සඳහා මේ අංශ දෙකේම සහයෝගය අවශ්‍යයි. එකාංශයක් පමණක් තිබිලා ඇති වැඩක් නැහැ. ඒ නිසා මේ අපි ඊළඟට ඉන්දියාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා නේද? ඔව්, ඉන්දියාව දැඩි අර්බුදයකට කොරෝනා වසංගතය නිසා මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම ඔක්සිජන් හිගය නිසා සෞඛ්‍ය අංශ දැඩි අවධානමක තමයි පසු වෙන්නේ. ඒ වගේම ගත වුණු හවස වෙනකොට ගත වුණු පැය 24 තුළ එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් 103 ඉක්මවමින් වාර්තා කරනවා. ඔව්, දැන් ඇත්තටම සුනේත්‍රා මේ වෙනකොට ගෝලීය වශයෙන් ගත්තහම ඉන්දියාවේ තත්ත්වය ගැන ලොකු අවධානයක් යොමු වෙලා තිබෙනවා. මොකද අපි දන්නවා ඉන්දියාව කියන්නේ ජනගහණය අතින් අභියෝගාත්මක රාජ්‍ය, ලෝකේ දෙවැනි ජනගහණය වැඩිම රට. එතකොට ආසාදන පසුගිය කාලය තුළ ඉන්දියාව මොන අභියෝගද? අපි දැක්ක ඉන්දියාව මේ මුලදී කොතරම් වෙහෙසක් ගත්තද මේ රෝගය පාලනය කරන්න කියලා. අර නගර වහලා දාලා සංක්‍රමණික සේවකයන් පිටමං කළා. ඒ වගේ ඉතාම දැඩි ක්‍රියාමාර්ගවලට පවා ගියා. ඉන්දියාව යම් සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා. මේ අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ මුල සහ පසුගිය 2020 වසරේ අගභාගයේ වෙනකොට ඉන්දියාව තමන්ගේ ආසාදන සංඛ්‍යාව හුඟක් පල්ලෙහාට ගෙනල්ලා තිබුණා. හැබැයි එතනත් ගැටලුවක් තියෙනවා. ඉන්දියාවේ අපි සඳහන් කළා එක් අවස්ථාවකම සිවුදෙස් තුලින් මේ ඉන්දියාවේ රාජ්‍ය සංඛ්‍යා ලේඛන ආයතනය පෙන්නුම් කරලා තිබුණා මේ ඉන්දියාවේ ගණනය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා, රෝගීන් වාර්තා වීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා දැන් වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක්, ඇතැම් විට 3 ගුණයක් තරම් වැඩි වෙන්න පුළුවන් ඉන්දියාවේ තියෙන ආසාදන කියලා ඔවුන් කලින් සඳහන් කරා පළමු රැල්ල අවස්ථාවේදී. එතකොට දැන් ඉන්දියාව කොහොම වුණත් අපිට සාධනීය තත්ත්වයක් දැක ගන්න ලැබුණා මේ දෙසැම්බර් ජනවාරි වගේ කාල සීමාව තුළ. හැබැයි ඒ කාල සීමාවේදී ඉන්දියාව
අර අපි දැක්ක බොහෝ රටවල් නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේ ඒ අය එතරම් සැලකිලිමත් වුණේ නැහැ. එතකොට අර කොරෝනා වෛරස් ව්‍යාප්තිය අඩුවෙද්දී ඉන්දියාවේ ජනතාව බොහොම ලිහිල් විදිහට හැසිරෙන ගත්තා. ඉන්දිය බලධාරීන් පවා යම්කිසි ලිහිල් ක්‍රමවේදවලට ගියා. මේ ක්‍රිකට් තරඟ 70,000ක් එක තැනකට රැස් කළා. මේ ක්‍රිකට් තරඟ පැවැත්වුවා. ඒ වගේ සංස්කෘතික ඊළඟට කුම්භ මේලා උත්සවය පැවැත්වුවා. ඉතින් ඒ වගේ ජන ඒක රාශී වීම් අපි දැක්කා. ඊට අමතරව ඉන්දිය මාධ්‍ය සඳහන් කරන ජනතාව අතරත් මේ ගැන කිසිම සැලකිල්ලක් තිබ්බේ නැහැ. ඔවුන් සාද පැවැත්වීම ඒ වගේම එක් රැස්වීම් වගේ දේවල් නිරන්තරයෙන් කරගෙන ගියා කියලා. එතකොට ඒ අනුව පෙබරවාරි මාසයේ ඉඳලම අනතුරු ඇඟවීම් තින ඉන්දියාවට ඉන්දියාව ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ යන ක්‍රමයට ජනතාව හැසිරුණොත් සහ බලධාරීන්ගේ අවධානය යොමු නොවුණොත්. මොකද ඉන්දියාව කියන්නේ ඉන්දියාව ලෝකේ වෛද්‍ය සැපයුම් වැඩිම කියන්නේ නිෂ්පාදනය කරන රාජ්‍ය, ඖෂධ වැඩිපුරම නිෂ්පාදනය කරන රාජ්‍ය. මේ කලාපයටම ඖෂධ සැපයන් ඉන්දියාවද. අපිත් ඇස්ට්‍රාසෙනිකසෙන් එන්නත ලබාගත් ඉන්දියාවේ. එතකොට ඉන්දියාව තමයි ඔවුන්ගේ උපරිම ශක්තිය තියෙනවා මේ වේගයෙන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන. ඒකත් ක්‍රියාත්මක වෙනවා. නමුත් තිබෙන ප්‍රශ්නේ තමයි ඉන්දියාව එන්නත් කිරීම අඩු කළා නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අර ඉන්දියාවේ ජන ප්‍රජාවේ තිබෙන ස්වභාවය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ උගත්කම පිළිබඳ ප්‍රශ්න මෙතනදී බලපානවා. මොකද අපි දන්නවා දිලිඳු ජනතාව මේ ගැන ඔවුන්ට එදිනෙදා රැකියාව කර ගැනීම හැර තවත් ජීවත් වීමේ ජීවන අරගලය හැර තව දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් කොරෝනාවට දෙවෙනි තැන දීලා තිබුණේ. ඉතින් ඒ වගේ ලොකු අභියෝග රසකට ඉන්දියාව පත් වුණා. හැබැයි වැඩිපුරම මෙන්න මේ වගේ අපි දැක්ක ඒ උත්සව නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ කියලා ඉන්දියාව සඳහන් කරනවා. ඒ නිසා අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් මම මේ BBC හෙඩ්ලයින් එක BBC ලෝක සේවයේ ප්‍රධාන සිරස්තලේ වෙලා තියෙන්නේ දිල්ලි හොස්පිටල්ස් රන් අවුට් ඔෆ් ඔක්සිජන් සප්ලයිස්. නා ඉතාම මම කිව්වා ලෝකේ වෛද්‍ය සැපයුම් ඉතාම ඉහළ මට්ටමේ නිෂ්පාදනය කරන රටක්. නමුත් මේ වෙනකොට ඉන්දියාවේ රෝහල් වලට නවදිල්ලි අගනුවර රටේ ප්‍රධාන නගරයේ රෝහල් වලට ඔක්සිජන් සැපයුම නිසි පරිදි ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. කතා කරගෙන ඉන්නකොට වෙලාවත් එකපාරටම ඒ වෙලාව ගැනත් අමතකුණා අපිට. කමන්නේ. ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ඉන්දියාවේ එකක් ඔක්සිජන් සැපයුම, ඊළඟට ICU ඒ කියන්නේ දැඩි සත්කාර ඒකක පහසුකම්. මේ වෙනකොට ඉන්දියාවේ බොහෝ රෝහල්වල විශේෂයෙන්ම නවදිල්ලි ඒ වගේ මුම්බයි මේ වගේ ප්‍රධාන නගරවල ජනාකීර්ණ ඒ කියන්නේ high density of population තාම ජනගහන ඝනත්වය අධික නගරවල මේ වෙනකොට රෝහල් පහසුකම් 99%කින් අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අපිට වාර්තානා එක් අවස්ථාවක ඉන්දියාවේ නවදිල්ලියේ රෝගියෙක් මේ රෝහලට අමාරු වෙලා රෝහලට ගෙනිච්චාම ඇඳක් ලබා ගන්න 50කින් සමන්විත පොරොත්තු ලේඛනයක බලා ඉන්නුනා කියලා. එන කොරෝනා ආසාදිත අමාරු මේ ආසාදිත තත්ත්වයට පත්වෙච්ච කොරෝනා ආසාදිතෙක් තමන්ට ඉස්සෙල්ලා 50 දෙනෙක් ඉන්නවා ඒ ඇඳ ලබා ගන්න. එතකොට ඔහුගේ ජීවිතය පිළිබඳව ලැබෙන්නේ මොන වගේ සහතිකයක්ද? මෙන්න මේක තමයි අවසානයේ උන්ට ලැබිච්ච සහතිකය ඔබට පේනවා ඇති. දිගින් දිගටම දැන් ඊළඟ ගැටලුවට මුහුණ පාලා තියෙන මේ මිනි පුළුස්සන කට්ටිය මරණ කරුණා අසත්‍යයන් කිසිම ආරක්ෂක විධිවිධානකින් තොරව ඔබට පේනවා ඇති. ඔවුන් අර ලෝකයේ අනික් රටවල ශ්‍රී ලංකාවද ඇතුළුව මේ කොරෝනා ආසාදිතයන් මරණ පිළිස්සීමේ ක්‍රියාවලියක් තියෙනවා. නමුත් ඔබට පේනවා ඇති මේ මිනිස්සු අඩු ගානේ හරි හැමං අතපය වැහෙන ආකාරයෙන්වත් ඇඳුමක් ඇඳගන්නේ නැහැ. අර ආසාදිතයන් ඒ මලසිරු අතගාමින් ඒ ආකාරයෙන් කරගෙන යන්නට සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ට ආරක්ෂිත උපකරණ තියෙන්නේ සීමා සහිතව. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් ඉතාම බරපතල ඛේදවාචකයක් ඉන්දියාවෙන් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. මොකද ඉන්දිය මාධ්‍ය ඔබ මේ වෙනකොට ගිහිල්ලා පුළුවන් නම් අන්තර්ජාලයට ගිහිල්ලා කියවන්න ඉන්දිය මාධ්‍ය. ඔවුන් නිරන්තරයෙන් සඳහන් කරනවා ඉන්දිය ජනතාව ලෝකේ අනික් රටවල් දිහා බලලා පාඩම් ඉගෙන ගත්තෙත් නැහැ. සාර්ථකව කොරෝනා මර්ධනය කරපු රටවල් ගැන නිකන්වත් අවධානයක් යොමු කරෙත් නැහැ. ලෝකේ ගැන අවධානය යොමු කරෙත් නැහැ. තමන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරෙත් නැහැ. හුදෙක් සරල විනෝදකාමී ජීවිතයකට යොමු වෙන්න උත්සාහ කරා.
එහි ප්‍රතිඵලය තමයි අද ඉන්දියාව අර බුද්ධ කාලය අහන ලැබිච්ච විශාලා මහනුවර තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. මොකද වසංගතය නිසා ඉතාම බරපතල විදිහට මරණ ඔබට පේනවා ඇති මේ තැන් තැන්වල මේ නිරන්තරයෙන් දකින්න ලැබෙන මේ මරණ ප්‍රවාහනය කරමින් තිබෙන ආකාරය. ඉතින් මේ නිසා ඉන්දියාව ඉතාම බරපතල ඛේදනීය තැනකට පත් වෙලා තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ලොකු උත්සාහයක් ගන්නවා නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ රජයේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා. නමුත් මේ වෙනකොට බොහෝ කියන්නේ අශ්වයා පැන ගිහිල්ලාද කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා ඉස්තාලේ දොර වැසීම සඳහා. ඊටම කනගාටුදායක තත්ත්වයක්. දැන් කොරෝනා වසංගතය අපිට පේන්න තියෙන දෙයක්. නමුත් අපිට නොපෙනෙන අවදානම තමයි පරිසර විනාශය කියන්නේ. දැන් ඊයේ මිහිකත දිනය, ලෝක මිහිකත දිනය නිමිති කොටගෙන සමුළු දෙකක් පැවැත්තුණා. සමුළු දෙකක් දෙදින සමුළුවක් පැවැත්තුණා දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන්. රටවල් 40ක් මීට එකතු වුණා වීඩියෝ තාක්ෂණයෙන් පැවැත්තුණේ. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබෙන වසර 2030 වෙනකොට කාබන් විමෝචනය සඳහා ඇමරිකාව පියවර ගන්නා බව මෙය ත්මක දශකයක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඔව්, ඒක ඉතාම හොඳ ප්‍රකාශයක්. ඒ වගේම බයිඩන් පාලනය අපිට පේනවා මේ ගෝලීය උණුසුම් ඉහළ යාම සහ පරිසර හානි කියන ඒ තත්ත්වය අවම කර ගැනීම සඳහා අවංක උත්සාහයක නිරත වෙන ලකුණු අපිට පේන්න තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය නිසා මේ ලෝක දේශගුණික විපර්යාස පිටුදැකීමේ වැඩපිළිවෙල, එමත් නැත්නම් ගෝලීය උණුසුම අඩු කිරීමේ වැඩපිළිවෙල විශාල වශයෙන් පස්සට ගියා. දැන් මේ ඊයේ දිනේ රැස්ුණු රටවල් දිහා බැලුවහම මේ අපි ගත්තොත් කාර්මිකකරණය වඩාත් ඉහළ මට්ටමක තියෙන, ඒ වගේම විශාල වශයෙන් පරිසරයට ගෝලීය උණුසුම වැඩි කරන වායුන් නිකුත් කරන කාර්මිකකරණයේ ප්‍රතිඵලයකද කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ දේවල් පරිසරයට නිකුත් කරන මෙන්න මේ රටවල් තමයි මේ සමුළුවට එක් වුණේ. මොකද මේ යගේ අපි වගේ රටවලින් ඉතාම අඩු ප්‍රමාණය අපි කියන්නේ යම් ආකාරයක දායක වෙනවා. නමුත් මේ රටවල් සමග සංසන්දනය කරාම අපි ඉතාම අඩු මට්ටම කාබන් ප්‍රතිශතයක් තමයි පරිසරයට මුදාහරින. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපි පරිසර ගැන නොසලකිලිමත් විය යුතුයි කියලා. අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි වගේ රටවල ජෛව විවිධත්වය ඉතාම වැදගත්. මොකද මේ අවසානයේදී මේ සියලු බලපෑම් එන්නේ අපි වගේ දූපත් රාජ්‍යයන්ට. අපේ වෙරළ බඩ ප්‍රදේශ තමයි මේ මුහුද විසින් ගිලගනු ලබන්නේ. අපේ ජනතාවට තමයි ඉන්න හිටින් තැන් නැති වෙන්නේ. අද මාලදිවයිනේ තත්ත්වයට අනතුරට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඔය පැසිෆික් දූපත් සැමෝවා, නාවරු, කිරිබාති වගේ රටවල් දැන් ගිලීගෙන යනවා මුහුදේ. ඒ නිසා මේ දූපත් රාජ්‍යයන් තමයි මේ අනතුරේ මුවවිට ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝක නායකයන් එක්සත් ජාතීන් සංවිධානයේ මූලිකත්වයෙන් මාලිකා මන්ත්‍රී ගුතරේස් ඒ ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ ප්‍රධාන රාජ්‍ය නායකයන් අතර පැවති සාකච්ඡාව ඉතාම වැදගත් වෙනවා. එකක් තමයි ඇමරිකාව යළි අවතීර්ණ වීම මේ වැඩපිළිවෙලට. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මතය වුණේ මේ ගෝලීය දේශගුණික වෙනස්කම් කියන්නේ මේ හොයක්ස් එකක්. ඒ කියන්නේ විද්‍යාඥයන් විසින් මවන ලද ප්‍රලාපයක් සහ මිත්‍යාවක්. ඔහු සඳහන් කරේ පුළුවන් තරම් මේ කාර්මිකකරණය නංවල රට දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඇමරිකාවට මේවා බලපාන්නේ පස්සේදී, අනිත් රටවලට බලපෑවට ඒක ඇමරිකාවට කරන්න දෙයක් නැහැ කියන මතය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් හිටියේ. නමුත් පසුකාලීන ඔහු යම් ආකාරයක පිළිගැනීමකට මේක ඔහුගේ මතය වෙනස් කරන ලකුණු පෙන්නුම් කරත් එයා කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මොකද කැලිෆෝනියාව දැවී යද්දී වනාන්තර ටික ගින්නෙන් දැවී යද්දී ඒක ඇමරිකානු ගින්නියුන් හමුදාව පාලනය කරගන්න බැරි වෙද්දී ඔන්න එදා ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා මේ උණුසුමේ නම් යම් බලපෑමක් තියෙන්න පුළුවන් කියලා. ඒ තමන්ට වුණාට පස්සේ. ඉතින් හැබැයි බයිඩන් අපි ගත්තොත් ඔබාමා පාලනේ මීට වඩා වෙනස් තත්ත්වයක් මේ අනුගමනය කරේ මේ ලෝක දේශගුණික වෙනස් වීම සම්බන්ධයෙන්. ඔහු මුල් තැනගත 2015 පැරිස් සම්මුතිය මේ ගෝලීය දේශගුණික වෙනස් වීම පිටුදැකීමේ සම්මුතිය අත්සන් කරන මූලික වෙච්ච රටක්. ශ්‍රී ලංකාවත් ඉතාම ඉක්මනින් ඒ සම්මුතියට එළඹුණා. ඒ වගේම ඉන්පසුව දැන් ඉතාම වැදගත් වෙනවා මේ සමුළුවේදී බයිඩන් පාලන එකඟ වුණා ඇමරිකාව නිකුත් කරන කාබන් ප්‍රමාණය 50-52 දක්වා අඩු කරන්න 2030 වෙනකොට. ඒ කියන්නේ වසර 2030 දී පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ වසර 2000
පහ වෙනකොට නිකුත් කරපු තත්ත්වය ඊට වඩා වැඩි කරන්න නැති වෙන්න තමයි ඒ සංඛ්‍යා මත තියාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ලෝකනායකයන්ගේ අපේක්ෂා වුණේ විද්‍යාඥයන්ගේ මඟ පෙන්වීම යටතේ මේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩිවීමට ඉඩකඩ නොදීම. තවත් සෙල්සියස් අංශක උපරිම යන්න පුළුවන් දැනටත් ඒ නමුත් ඒකත් ඉතාම අවදානම්. නමුත් ඊට වඩා ගියොත් ඉතාම වරපතල තත්ත්වයකට පත් වෙන්න වෙනවා. ඒ නිසා මේ මට්ටමට පවත්වා ගැනීම. ඒ නිසා මේ ඇමරිකාවේ දායකත්වය වැදගත් වෙනවා. නමුත් චීනයත් ඇත්තටම සඳහන් කළ දෙන ඕන් අපි ගත්තොත් අතීතයට සාපේක්ෂව චීනය හුඟක් සාධනීය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් යම් කිසි ගැටලුවක් තියෙනවා. ඊයේ දිනේදී ඉන්දියාව සහ චීනය මේ ප්‍රධාන කාර්මික රටවල් දෙකක් මේ සම්බන්ධයෙන් යම් කියන්නේ ඉලක්කගත ප්‍රතිඥාවන් ලබා නොදීම ඔවුන් පොදුවේ විවෘත ප්‍රතිඥා ලබා දීලා තියෙන තේ නිසා ඒ ගැන සාකච්ඡාවට ලක් වෙනවා. ඒ වගේම අනිකුත් රටවල් යුරෝප රටවල් ප්‍රංශයේ ලොකු සැලකිල්ලක් අරගෙන තියෙනවා. ප්‍රංශ ජනාධිපති මැක්රන් ඇතැම් ජනකොටස්වල විරෝධය හමුවේ පවා දැඩි පාරිසරික ආරක්ෂාක වැඩපිළිවෙළ කියන්නේ අපි ගත්තොත් ෆොසිල ඉන්ධනවලින් දහනය වෙන වාහන වසර 2035 වෙනකොට ඉවත් කිරීම. ඒ වගේ ඉතාම මේ අමාරු ඉලක්ක වෙත යන්නට ප්‍රංශය උත්සාහ ගන්නවා. ඉතින් ඒ වගේ රටවල් වල ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. මොකද මේ ප්‍රධාන කාර්මික රටවල් මේවා ඔවුන් මේ ඔවුන් කාබන් නිකුතුව වායු ගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය අඩු කරනවා නම් අනෙක් රටවල් වල ආරක්ෂාවත් වැඩි වෙනවා. ඉතින් මේක ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඊයේ දිනේ පැවති ගෝලීය දේශගුණික සමුළුව. මේ අතර ඉන්දුනීසියානු නාවක සබ්මැරීනයක් බාලි වෙරළ අසලදී අතුරුදන් වී ඇති ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. කාර්ය මණ්ඩලයේ 53 දෙනෙක් පමණ එහි ඔක්සිජන් හිගයකට මුහුණ දී සිටින බවත් වාර්තා වෙනවා. ඉතින් ඔවුන් බේරා ගැනීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ඔව් ඇත්තටම දැන් මේක යලි යලිත් 2002-2003 කාලවකවානුවේ අපිට මතකයි රුසියාවේ සබ්මැරීනය අනතුරට ලක්වීම නාවිකයන් සම්මෙන්නේ තුලදී මිය ගියා. ඊළඟට අලුත්ම සංසිද්ධිය 2017 දී ආජන්ටිනා සම්මරණයක් අතුරුදන් වීම එක පසුවයි හම්බුනේ. මේ අවුරුද්දකට පස්සේ නාවිකයන්ගේ මළසිරු සමග 44 දෙනෙක් සමග දැන් මේ වෙනකොට ඉන්දුනීසියාවෙත් ඉතාම ලොකු අවදානමක් ඇති වෙලා තිබෙනවා. මේ අතුරුදන් වූ සම්මරණයේ සිටි 53 දෙනා පිළිබඳව මොකද ඇත්තටම දැන් ඊයේ හවස ඉඳලා තවත් පැය 72ක් පමණ ඊයේ හවස 6 ඉඳලා තවත් පැය 72ක් පමණයි ඔක්සිජන් තියෙන්නේ සබ්මැරිණයේ තුල. ඉතින් තවමත් මේ සබ්මැරිණය කුමන ප්‍රදේශයක තියෙනවද කියන එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. දල වශයෙන් මේ බාලි ප්‍රදේශයට බාලි දූපතට මේ වෙරළට කිලෝමීටර 100ක් දුරින් පිහිටි කලාපයක තමයි මෙහි අවසන් මේ සංඥා ලැබිලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා මේ වෙනකොට මේ ගලවා ගැනීම මෙහියුමේ විශාල නායකත්වයක් ලබා දෙන ඔහු මේ නාවිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මූලික අවධානයක් යොමු කළ තිනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට අත් වෙලා තියෙන පීඩාව පිළිබඳව කොහොමනත් ඉන්දුනීසියාවේ ආරක්ෂක අංශ මේ දක්වා සම්මත් වෙලා නැහැ. ඒ සබ්මැරිණේ තියෙන ඉසව්වක් කට ළඟා වෙන්නවත් සමත් වෙලා නැහැ. ඒ නිසා මේ නාවිකයන්ගේ ජීවිතය ඉතාම බරපතල අනතුරක තියෙනවා කිව්වොත් නිවැරදි. NASA ආයතනය අඟහරු මත යැවූ පර්සිවියරන්ස් රෝවරය ඔක්සිජන් නිපදවීමට සමත් වී ඇති ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔව් ඇත්තටම මේ මේක මේ අඟහරු ග්‍රහයා මත මේ අපි ගත්තොත් ඔක්සිජන් සාම්පල කියන්නේ ඔක්සිජන් තිබෙන ස්වභාවය පිළිබඳව මේ යානය විසින් පරීක්ෂණ සිදු කළා තහවුරු කර ගැනීමක් තමයි අපිට වාර්තා වෙන්නේ. මේ ඔක්සිජන් අපි ගත්තොත් ඉතාම වැදගත් වෙනවා ජීවය පැවතීමට. ඒ නිසා අඟහරු මත ජීවයක් පැවතුණා කියන මූලික මට්ටමේ ජීවයක් පැවතුණා කියන බවට සාධක තියෙනවා. ඉතින් මේ ඔක්සිජන් මේ දැනට පවතින පෘෂ්ඨයෙන් අපිට පැහැදිලිව දකින්න නොලැබුණත් ඔක්සිජන් නිස්සාරණය කර ගැනීමට මේ යානය සමත් වීම ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණ ඒ යානයේ සතුව තියෙනවා. ඉතින් සුනිත්‍ර කිව්වා වගේ මේ ඔක්සිජන් නිස්සාරණය කරගෙන බ්‍රීතබල් ඒ කියන්නේ දුෂ්ම ගත හැකි
ඔක්සිජන් බවට මේක පරිවර්තනය කර ගැනීමට යානයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ අපි දකින්නේ අතීතයේ මේ අඟහරු මත පැවති ජලයේ පැවතුනා බවට සැක කරන ස්ථාන සහ එහි ග්‍රැෆික් චිත්‍රණ මේ ලොකු විලක් තිබුණා කියන ප්‍රදේශයේ තමයි දැනට මේ යානය ගොඩ බැහැලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ අඟහරු කියන ග්‍රහයා ගවේෂණයට ලක්වීම පුළුල් කරලා තියෙනවා. මොකද යම් කිසි ආකාරයක පෘථුවියට ඔබ්බෙන් මේ යම් කිසි ජීවයක් ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට හෝ හැකියාව ලැබිලා තියෙන්නේ මේ අඟහරු පිළිබඳව පවනානි ග්‍රහයන්ගේ වෙන තත්ත්වයක් නැහැ. ඒ නිසා මිනිසා නිරන්තරයෙන් මේ අඟහරු පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා. අපි දැක්කා යානයේ හෙලිකොප්ටරය පසුගිය දිනවල ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ වගේ මේ යානය ලබා ගන්නා සාම්පල 2028දී තවත් යානයක් යවලා පෘථිවියට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් පුළුල් වැඩපිළිවෙලක් මේ නාසා රෝවරය ආශ්‍රිතව කරගෙන යන්නට ඇමරිකාවේ නාසා ආයතනය පියවරගෙන තිබෙනවා. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අදත් විදෙස් තොරතුරු සවිස්තරාත්මක ඔබට ගෙනාවේ විදෙස් විත්ති විචාරක ප්‍රසාද් ඔඩංගුට. ස්තුති ඔබට. අමතක කරන්නට එපා, ඉන්දියාවෙන් පාඩම් ඉගෙනගෙන කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිතව අපි ජීවත් වෙන්න ඕනේද දැඩි අවධානමක පවතින්නේ. ඉතින් මාධ්‍යයක් විදිහට නිරන්තරයෙන් ජාතික රූපවාහිනිය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න අපි සමු කරනවා හෙට දවසේදීත්. යලි මුණක